අපි ටිකක් වෙනස් විදිහට මේ වැඩේ කරන්න ඕන කියලා හිතුවා. ගෝල බාලයෙක්ව ගේන්න ඕන කියලා හිතුවා. දැන් එතුමාට දැස පෙනෙන්නේ නැතු වුණාට දැස් හැරවපු ගෝලයන් විශාල ප්‍රමාණයක් ඉන්නවා. ඒ අතර විශේෂ කෙනෙක් තමයි අපි අද මැදිරියට කැඳවාගෙන ආවේ. එතුමත් දැන් ගෝල බාල පරපුරක් නිර්මාණය කරමින් පවතිනවා. ඉතින් මම හිතනවා දැන් පරම්පරා තුනක විකාශයක් සිදු වෙලා තියෙනවා. මේ විකාශනයේ නව්‍ය පුරක තමයි අපි අද මැදිරියට කැඳවාගෙන ආවේ. එවැනි කවුරුත් නැබේ සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ කථිකාචාර්ය සරත් කුමාර ලියනවත්ත මහතා. ආයුබෝවන් සුබෝදයසන. එත් එක්කම මේ අවිෂ්ක මතක් කරන්න ඕනේ සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ සංගීත පීඨයේ හිටපු පීඨාධිපති කෙනෙක් ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය කෙනෙක් මෙතුමා. ඉතින් මේ ගුරුතුමාගෙන් හැදිච්ච ලංකාවම හඳුනන හොඳ ගෝලෙක්. මම ගිටාර කරේ තියගෙන මම වාදනය කරන්නේ නැහැ. ආදරය කරන්නේ මෙතුමන් දිනන මම හිතනවා ඔක්කොටම කලින් මේ වාදනය අහලා හිටියන මොකද? අනිවාර්යයෙන්. මම එතන මේ මගේ ගෝලයා නැත්තම් මේ සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යතුමා බොහෝ දේ මං ගැනත් මේ සංගීතය ගැනත් දන්න ඉතාම විශිෂ්ට දැනුමක් ඇති කෙනෙක්. ඉතින් එයාට කතා කරන්න යමක් තියෙනවා මට හිතෙන්නේ. එහෙම ඒකටත් අවස්ථාව දුන්නොත් හොඳයි කියලා. අපි එතුමට ආරාධනා කරේ අද දවසේදී ඔබතුමා ගැන කතා කරන්න. ඒක තමයි ඒක තමයි. මං ගැන කතා කරන්න කියලා මම යාට කියන එක හරි නෑ. අපි කියන්නේ වාදනයකින් වැඩි පටන් ගත්තා නම් තව කතාව ලස්සන වෙවි. ශක්තිමත් කරන්න පුළුවන්. ආ ඉස්සලා වාදනයද වනේ? ඔව්. හරි මේක අපිට ඇහෙන්න පොඩ්ඩක් සලස්සුවත් මොනිටර් එකේ. මේක අපි ස්ටුඩියෝ වෙන කිසියම් සංගීත සම්ප්‍රදායකට මේ ප්‍රේක්ෂකයන් අරන් යන්න මේ අපේ ජනගී කියලා තියෙනවා එක එක රක්ෂාවල් මුල් කරගෙන දැන් පාරු නෙළුම් කවි පතල් කවි මම හිතන්නේ අපේ වෙනත් මාත්මයා දන්නවා හොඳට මේවා ඒව මුල් කරගෙන එන කවි තියෙනවා ඒ වගේම ඉන්දියාවේ ඒ සහ සම්බන්ධ ගීත තියෙනවා රාග තියෙනවා ඉතින් එයින් ප්‍රධාන එක තමයි මේ භටියාලි සම්ප්‍රදාය භටියාලි දූන් කියලා කියන ඒව ආශ්‍රිතව ඒකට පසුබිම ඒ රාග ඒ ගීත ආශ්‍රවේ නාදමාලා ආශ්‍රිතව රාග නිර්මාණය වෙනවා මාණ්ඩ කියලා. තේ මාණ්ඩ රාගයේ ප්‍රධාන කරගෙන ඊට පස්සේ චිත්‍රපටි ගීත නැවෙද්දී වල හදනවා මෙහෙත් හදනවා ගොඩක් ගීත තියෙනවා. තෙන් ගීත කීපයක් අරගෙන ඒක ඉම්ප්‍රයිස් කරනවා ප්‍රවර්ධනය කළා අපිට පුළුවන් තරමින් අපි ඒක ලස්සන කරලා වාදනය කරන්න උත්සාහ දරනවා. පොඩ්ඩක් අපි හවුම්කම් දෙනවා. අනිවාර්යයෙන්.
මේක මුලින් ගිතේ අපේ රත්න මාත්මා ගාතලා දැන් මම ආදරෙන් කරන්න යන්නේ මේ අපේ හිටපු හොඳ ගායකෙක් අත්මවාදක චලින් පෙරා කියන ගායකයාගේ ගොඩහා යනවා ඔහු ගීතේ Sujata Chattopadhyay, Sri Barman gaana karpo, Sunumare Bandure. Me handamai, me raage pasubimai denne. හිතන්නේ මේ අපි ගතින් මෙතන හිටියට මම හිතින් හිටිය රාවණා ඇල්ලගාව. රාවණා ඇල්ලගාව තියෙන පර්වත දෙකක්. මේ පර්වතයේ උඩ පර්වතයේ මාස්ටර් ඉන්නවා යට පර්වතයේ අනිත් මාස්ටර් ඉන්නවා. අපි යට ඉඳලා අහන් ඉන්නේ. අර මුලම පටන් ගත්ත තැන මට හිතුණා මේ මම බෘන්දාවනේ හිටියද මම දන්නේ නැහැ කියලා. අර පටන් ගන්න තැන රාධා ක්‍රිෂ්ණ කතාවේ. ක්‍රිෂ්ණ කඳුන්නේ. ඔව්. හරිද මම ඉල්ලීම කරන ඕකට දැන් ඇහැට වෙලා ඉන්න බෑ මෙතනට එන්න. මෙතනට එන්න. හරි අපි සුතිය පොඩ්ඩක් කරගෙන යමු. අපි කතා කරන්න ඕන කාරණා ගොඩක් තියෙනවා. විශේෂයෙන්ම ගෝල බාලයෙක් නිසා. අපි ආමු මේ මාස්ටර් කොහොමද සම්මුඛ වෙන්නේ ඔබතුමාට? ඇත්තටම මේ සතුටුයි සාකච්ඡාවට සහභාගී වෙන්න ලැබීම ගැන. හ්ම්. උඹ ප්‍රශ්නයක් ඇහුවේ ඇත්තටම. මට මතක් වෙනවා මේ
මම විශ්වවිද්‍යාලෙ මම හිතන්නේ තුන්වෙනි වසර ශිෂ්‍යයෙක් 1986 වසර එතකොට සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ ඉගෙන ගන්න කාලේ එතුමාගෙන් මට අහන්න ලැබුණා ඉතින් අපි සාමාන්‍යයෙන් අර අපේ ජීවිතයේ අර ජීවිතය අධ්‍යයනය කරන කාලයක විශ්වවිද්‍යාල ජීවිතේ අනිවාර්යයෙන් අධ්‍යයනය කටයුතු කරනකොට ඇත්තටම ඉගෙන ගන්න කාලයක විශ්වවිද්‍යාලයේ අධ්‍යයනය කරන කාලයක් මගේ නිරීක්ෂණය ඉගෙන ගන්න කාලේ ඉස්කෝලේ කාලේ මේ කාලේ තමයි මේ එක එක දේවල් පිළිබඳ අපිට ප්‍රශ්න එනවා උත්තර හොයනවා ගැටුම් ඇති වෙනවා අභියෝග එනවා මතවාද එනවා සංවාද එනවා ගැටුම් ඇති වෙනවා අරගල කරනවා නේද අරගලයක් තමයි මේ ජීවිතෙත් නේ ඉතින් ඒ කාලේ මට හම්බෙනවා මේ අහන්න මේ ඒ කාලේ සර්ල් හරි ජනප්‍රිය වාදකයෝ ඉතින් චිත්‍රපට වල වාදනය කරනවා ඉතින් අපිට ඇහෙනවා ගුවන්විදුලි කවුද මේ පුද්ගලයා ඉතින් එතකොට අපිට හම්බෙනවා සර් නම ඒ කාලේ ඉතින් සර්ගේ නම හරි කීර්තිමත් අනිත් එක මේ කියන්න ඕන මේ ඒ ඒ ශෛලිය මේ අමුතු ශෛලියක් ඉන්දියාවෙත් නේද ඉන්දියාවේ අපි ආහල තියෙන හරි ප්‍රචෞරසියා ඒ කාලේ පනලල් ගෝෂ් චිත්‍රපට වල අපි ගහපු අය හරි ප්‍රචෞරසියලා ආරාධනා අභිමාන චිත්‍රපට වල ගහපු වාදකයෝ ඉතින් මේ ශෛලිය හරි අමුතු ශෛලියක් නිකන් අමරදේවගේ ගීත ශෛලිය වගේ අමරදේව සත් ගීතනේ ඉන්දියාවේ ගීත වගේ නෙමෙයි අමරදේවගේ ශෛලිය එතකොට මේ පුත්කලා හොයා ගන්න ඕන කියලා අපි ගියා සරට මතකයි නේද කාලේ මම ප්‍රියන දසනාය කියලා මගේ සමගාමීනි මගේ බෙචෙක් දක්ෂ බටලා වාදන ශිල්පියෙක් අපි දෙන්න කියා එතුමා තමයි මම කිව්වේ මේ යාළුවා යන් සර්ලේ ගෙදර යන්න කියලා ඉතින් අත්‍තරම අපි කලාකාර විදිහට හරි සංවේදීකාරණක් මේක එනකොට කියන්න ඕන ඉතින් ගියාම ඉතින් කෙටි කාලයක් තුල අපි ගෙදර සාමාජික වුණා නේද සර් කියන්නේ තමයි දැන් අර ඉස්සෙල්ලා කිව්වා මේ මුදල් මේ ගණඳුනු කරන කාලයක් නෙමෙයි කණ්ඩත් බොනවා දෙනවා බටලා හදලා දෙනවා පෙට්ටි හදලා දෙනවා නේද ඔව් දැන් බංගිද බහන්න පෙට්ටිය නැගුවොත් ඒකත් හදලා දෙනවා ඉස්සලාම කණ්ඩ බොන්න තියනවාද කියලා තහනවා ඔබලා ඒ කාලේට වැඩි අපේ කනේස ඒ කාලේ අපි මේ ඇත්තටම ගුරු දේවතාවයලා ඉතින් මේ එතුමාව ඇසුරට ලැබුණාට පස්සේ අපේ ජීවිතවල ලොකු වෙනස්කම් ඇති වුණා අපි කියනවානේ මේ ගෝලයකට හොඳ ගුරුරෙක් හම්බෙන්නත් ඕන කියලා කොච්චර මැණිකක් තිබ්බත් හොඳ කට කෙනෙකුට හම්බෙන්න ඕන මැණික නැත්තම් පළුදු කරනවානේ නේ අනිවාර්යයෙන් එතකොට අපිට හොඳ කට කෙනෙක් හම්බුණා එතකොට අපි කියනවා මේ කුසලතා දන මහා කල්ප කියලා අපි අධ්‍යාපන මූල ධර්ම වල අපි ඉගෙනගත් දේවල් නේ ස්කිල් එක තියෙන්න ඕන හැබිලිටි එක තියෙන්න ඕන මැණිකක් වගේ ඒ මැණික හොඳට උපමට්ටම් කරගන්න ඕන ඒක තමයි නොලෙජ් ඒකට අපි කියනවා දැනුම කියලා ආකල්ප අනිත් එක හිතන මතන විදිහ වෙනස් කරගන්නවා මේ හින්දු දේව සංකල්ප වලස බ්‍රහ්ම විෂ්ණු ශිව කිව්වෙත් ඕකට තමයි මම හිතන සමානයි සංකල්ප තුන බ්‍රහ්ම කියන්නේ මැවීම විෂ්ණු කියන්නේ සංවර්ධනය පැවැත්ම ශිව කියලා කියන්නේ විනාශ කියලා කියන්නේ මේ අවැඩ දේවල් විනාශ කරනවා අවැඩ අයින් කරනවා ජරාව කුණු අපි අයින් කරන්නේ gideri ඒ වගේ සංකල්ප තුන ඉතින් මට හම්බුණා ඔය තුනම දින එක්කෙක්. ඒ තමයි මාස නේද? ඇත්තම ඔව් දැන් මට මතකයි මේක මේ දීර්ඝ කාලයක් කතා කරන වෙලාව කෙටියෙන් කියන්නේ. ඉතින් මම ඉස්සර හිතන් හිටියා උත්තර භාර සංගීත තමයි ලෝකෙ දින හොඳම සංගීතය කියලා. ඇත්තන ඉතින් අපි ඉගෙනගත් පරිසරය අපේ තාත්තලා සංගීත ගුරුවරු. කුමාර සංගීත කියන්නේ මොකද්ද කියලා ඇහුවා. මට අදවාගේ මතකයි ඉස්සර පුටුවේ. උත්තර භාර සංගීතය කියන්නේ එකක් සංගීතය කියන්නේ එකක් නේ. සංගීතය කියන්නේ මොකද්ද කියලා ඇහුවා. එච්චරයි ඇහුවේ. සාගරය කියන්නේ එකක් උතුර මේ ඉන්දියානු සාගරය කියන්නේ එකක් නේ සාගරය කියන්නේ මොකද්ද කොහෙන්ද න පටන් ගන්න කියන්නේ අට්ලන්ටික් සාගරය තියෙනවා පැසිෆික් සාගරය තියෙනවා ගැඹුරු හොයන්න ගියොත් මරියානා නාගාද නේ ඉතින් එහෙම සාගරයක් හොයාගෙන තමයි ඊට පස්සේ ගියා අපි සංගීතය බටහිර සංගීතය කර්ණාටක සංගීතය ජන සංගීතය ගැමි සංගීතය විවිධ සංගීත නේ කර්ණාටක සංගීතය ඉතින් ඒක නිසා ගුරු මහමා ගුරු විෂ්ණු ගුරු දේව මහේශ්වර ගුරු සාක්ෂාත් පරබ්‍රහ්ම තස්මේ ශ්‍රී ගුරවේ නමහ කියලා කියනවා ගුරු බ්‍රහ්ම ගුරු විෂ්ණු ගුරු දේව මහේශ්වර ගුරු සාස්තත් පරබ්‍රහ්ම ප්‍රබ්‍රහ්ම කියන්නේ ඒක බ්‍රහ්මික ගැන කියනවා ඔයාලා ඉගෙන තියෙනවා ඒ බ්‍රහ්මයා වට හම්බුණා ඉතින් ඒ බ්‍රහ්මයා අපේ ජීවිතය හැදුවා ඉතින් අපි අද නිලතල වලින් අපි ශේෂ්ත්‍රේ දැන් මම ಭಾರತයේ ගිහිල්ලා මගේ ආරම්භය කියනවා නෙමෙයි මට ලෝක පූජිත බටලාවල් ශිල්පීන් හම්බුණා එහෙදි සර්ගේ නම කියපුවාම හොඳ ගුරුවරයෙක් උඹට හම්බෙලා තියෙනවා නැත්තම් උඹට මේ ගමන එන්න බෑ කියලා කිව්වා
ඇත්තම මේ අපි කලාකාර විතර පොඩි සංවේදී මේ කාරණා මොකද සර් අපි මේ හරි දුකින් ජීවිතයන්නේ සේ කාලේ නේ අනේ ඔය එකයි කියලා වැඩන්නේ ඉතින් අපිට හරි සර්ගේ පවුලත් එක්කලායි ගනුදෙනු කරපු කාලේ සතුටුදායකයි ආඩම්බරයි ඔව් දුක පෞද්ගලික ජීවිතේ කතා බලද්දි ගොඩක් කතා තියෙනවා මම හිතන්නේ සංවේදී වුණ මොහොතේ গিitarෙන් වාදනයක් අහන්න පුළුවන් නම් හොඳයි කියලා මේ සංවේදී වුණ මොහොතේ අපි গিitarෙන් ඔව් දැන් මම গিitarේ තනියෙන් නෙමෙයි මගේ මේ අපේ කතිකාචාර්යතුමත් එක්ක එකතු වෙලා කිසියම් විදිහක මේ යුගල වාදනයක් කරන්න තමයි බලාපොරොත්තු වෙන්නේ මම තමයි ඒකත් පොඩ්ඩක් නිකන් හා දැන් අපි විරාමයක් අරන් ඉමු විරාමයේ අතරතුර අපිට තුර මේ ටික ඔක්කොම වාදනය කරන්න හදා ගන්න පුළුවන් ඔව් හරි විරාමෙ ගිටාර් වාදනයත් මේ මේ වාදනය පොඩ්ඩක් අහලා බලමු මම කතා කරන දේ ඇහෙනා නේද ඇහෙනවා අපි මේ මේකෙන් බලාපොරොත්තු වෙන මේ ගිටාර් එක අපි දන්නවා බටහිර සංගීතාරය එකක් ඒකට අපි මම ඉස්සලත් කිව්වා වගේ මේ වෙනම භාෂාවක් උගන්නලා තියෙන්නේ ඉන්දියානු සංගීතයේ කියන භාෂාව. ඉතින් මේ මේ නේපාලයේ ඇහෙන අපිට ජන ගී නාද මාලාව සිකරන වාදනය තමයි අද කරන්න. මේකට විශේෂයෙන් බටනලා ඕනමයි. ඉතින් බටනලා මගේ අපේ සරත් කුමාර් අපේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්යතුමා කරනවා. කෙටි වාදනයක් අපි සාන්දරය බලමු මේ හඬ. අපේ ලංකාවේ රසිකයන් හොඳට හුරු හඬක්. Thank you.
දැන් මං හිතනවා මේ අවශ්‍යම වාද්‍ය භාණ්ඩය ඉස්සරහ තියෙන නිසා අපිට අර වෙලාව නැති නිසාම මේකත් අහන්න ඕන නිසාම මැන්ඩලීනේ අතර ගමු කියලා. හ්ම්. මැන්ඩලීනේ අපි අතර ගමු. මං හිතන්නේ පැයක් දෙකක් නෙවෙයි දවසක් නෙවෙයි මාසයක් වුණත් කතා කරන්න පුළුවන් කාරණයක් අහන්න පුළුවන් කතා කරන්න පුළුවන් අපිට ටිකක් කාල වේලාව මදි නිසා තමයි මේ ගැටලුව උන්ගතු වෙනවා. තව විනාඩි 5ක වගේ ප්‍රමාණයක්. අපි මෙතන තියෙන සියලුම හරි. හරි. අවසනාවට කාලේ කියන රකුසා අපිට ටිකක් බාධා කරනවා. ඇත්තට මේ වගේ වාදකයන් සම්බන්ධව අවසාන වශයෙන් ඔබ කිව්වා බොහොම දුක්ඛදායක තත්ත්වයක් තියෙන්නේ. අවසාන වශයෙන් අපි කියමු මේ වගේ වාදකයන් රැක ගැනීමේ තියෙන වැදගත්කම සමාජයේට. ඇත්තටම මේ මට දැනෙන දේ තමයි සර් අපේ ලංකාවේ මම ಭಾರತයේ හිටියා වසර ගණනාවක්. ඒ රටේ මිනිසුන්ගේ තියෙන සිතිවිලි සහ ඒ සංවේදනා ප්‍රසස්තයි. පැහැදිලි. මොකද අධ්‍යාපනය කියලා කියන්නේ සහතික මත පදනම් වෙච්ච කාරණාවක් නෙමෙයි. මට මතකයි මම ගියාම මේ සහතික පත්‍ර අධ්‍යාපනයක් නෙමෙයි තියෙන්නේ. දැනුම පිළිබඳ අධ්‍යාපනයක්. දැනුම ලබා ගන්න කෙසේද ජීවත් වෙන්නේ කොහේද කියලා. ඉතාලමත් පහත් මේ කියන්නේ පහත් කියලා කියන්න හොඳ නැහැ. එයාලා හරි ප්‍රඥාවන්තයෝ ඇත්තටම. ඉතින් අපේ රටේ මම හිතනවා අපේ රටේ පොඩි මෙහෙම කියන එක හොඳට දන්නේ නැහැ. දක්ෂයෝ ඉන්නවා. අති දක්ෂයෝ ඉන්නවා. දැන් මෙතුමල්ලා ಭಾರತී වගේ හිටියන කණිවාරින් බොම්බේ චිත්‍රපට වාර්ෂිකාන්තේ ඒ ආරවුමල ප්‍රබල චරිත ප්‍රබල චරිත මොකද ඒ වාදිකයොත් එක්කලා මම වාදනය කළා තියෙනවා මේ මෙතුමාලා තව ඉන්නවා තව ගන්නවා කියන ඩීඩී ගුණසේන විජරත් රණතුංග අපි අතර නෑ එවැනි ශිල්පීන් හිටියා නම් එහෙ අද මේට වැඩිය ලොකු තනතුරු සම්මාන අගැයීමට ලක් වෙන අය ඉතින් මම මෙහෙම කියන්නේ අපේ අභාග්‍යයක් වෙන්න ඇති අපි මේ දුවත් කතා කරේ අපේ රටේ එහෙම තියෙනවා ප්‍රශ්නයක් හැම විශේෂයකම මේක ඔයාලා හිතන්න එපා සංගීතේ තරක් නෙමෙයි හැමදේට ඒක නිසා හරි අගැයීමක් නෑ මම හිතනවා හේමපාස ගැන මගේ අගැයීම නම් හොඳ සංගීතඥයෙක් පොදන වාදකෙක් හොඳ ගුරුවරයෙක් හොඳ ප්‍රඥාවන්තයෙක් නේද නේද අපි අපි ජීවිතය ගැන අපි කතා කරනකොට අපිට ගුරුවරු විදියට ප්‍රඥාවන්තෙන් හම් වෙන අඩුයි මොනවද හේමපාල මාස්ටර් අවසාන වශයෙන් මොකද කියන්නේ තමාගේ සංගීතයත් එක්ක මේ ආපු දුරත් එක්ක ලක්ෂ ගානක සිසු પરම්පරාවක් විහිදී යන පරාසයක් තුළ ඔබට හැකියාව ලැබුණා මේ දශක 8 තුළ කාලය තුළ දශක 5ක් ඔබ සංගීත ශිෂ්‍යයෙක් ඉන්නවා දශක 8ක් මේ ලෝතලයේ ඉන්න නිදහසරත් කලින් ඉඳලා අනිවාර්යයෙන්
අපි ඒ ගැන පොඩ්ඩක් මතක් කරමු. මම ඇත්තටම සංගීතයේ ඉගෙන ගන්න මම සිද්ධ වුණේ ඉගෙන ගත්තේ මේ මෙතන මේ අන්ධභාවය නිසාම නෙවෙයි. ඊට කලින් වුණත් මේ සංගීතය ලැබියාව කොන්චා කාලෙන් නම් තිබුණා. මම කොහෙ කොහෙ හරි ආයෙන සින්දු අහනවා. මොකද අපේ ගෙවල් වල සින්දු අහන්න උපකරණ තිබ්බේ නැහැ. අහල පහල ඔය මගුල් ගෙවල් වල දාන සින්දු එහෙම තමයි අපි ඇහුවේ. ආලිත සංගීත රැදියාවක් තිබුණා. නමුත් ඉගෙන ගත්තට පස්සේ මේ ශාස්ත්‍රීය ගැඹුර දැනගත්තට පස්සේ මගේ සංගීතය එක්තරා දර්ශනයක් වුණා. මට මේ සංගීතයේ ආගමක් දැන් බුද්ධ ආගම මගේ ප්‍රධාන ආගම. ඒකට දෙවෙනුව මේ මගේ ආගම. ඉතින් මේක පාචල් වෙන විදිය මේක පාවා දීලා කිසිම කාර්යයකට මම අත ගන්නෙ නැහැ. කිසිම දෙයකට එකඟ වෙන්නේ නැහැ. මගේ ආගම මේක. අනිවාර්යයෙන්. ඉතින් මගේ ශිෂ්‍යයන්ට පවා මම ආවොත් සංගීතය පබනන්නේ මේ උගන්වන්නේ. මගේ දර්ශනෙත් ජීවිතේ මෙහෙමයි වෙන්න ඕනි මේ කියලා බන්නනවා. අපි හැබැයි ඉතින් මේ හිමපාල මාස්ටර්ගේ සංගීතයත් එක්කම තමයි අද සමුගෙන යන සූදානම් වෙන්නේ. ජේෂ්ඨ කතිකාචාර්යතුමනි බොහොම ස්තුතියි. ඔබටත් හැකියාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරන මේ වගේ සුපරම්පරාවක් යලිත් අපේ මේ ලක්දර්ණ තුර පහළ කරවන්නට අපි මැන්දීලෙනෙම සමගම යන්නේ. ඒ වගේම මාස්ටර්ට බොහොම ස්තුතන් දෙන්න ඕනි. ජාති ගෲප් වහණි අපිත් එක්ක එකතු වුණාට. ඒ වගේම කතිකාචාර්යතුමනි ඔබටත්. බොහොම ස්තුතියි. Thank you.